ඉතාමත් වැදගත් කතාබහක් අපි යෙදෙන්නේ දැන් මෙතුමා මේ ලස්සන කතාවක් කිව්වා අපේ එඩ්වඩ් මහත්තයා මේ අර කියන වචනේම කිව්වොත් රයිස් එකක් ගන්න ගිහිල්ලා ප්ලාස්ටික් පිගානකින් කවලම් කරලා ඒක දියේ වෙන එක. දැන් අර දැන් අපි කනවන්නේ මුරුක්කු. දැන් මුරුක්කු හදනකොට දැන් හොයාගෙන තියෙනවා තෙල් එක ලිපේ තියලා ඉතුරු වෙන ප්ලාස්ටික් බෝතල් හතරක් විතර දානවා තෙලේ දියේ වෙන්න උණුවෙ. ඒ අරක හොඳට පිපිලා ලස්සනට. ඒකට මුරුක්කුනේ ඒ විදිහෙම තියෙනවා. අය පොඟන්නේ. පොඟන්නේ. මාස ගානක්. ඒකට අනිවාර්යෙන් වගකීමෙන් කියන්නේ ලංකාවේ එහෙම සිද්ධි කීපයක් වාර්තා වුණා. ප්ලාස්ටික් අර නිල් පාට බාස්කට් තියෙන රතු ඒවා එකක් දානවා. එක තෙල් තාච්චයකට තෙලත් එක්ක උණු වෙන්නේ. ඒකේ තමයි බදින්නේ. අපිට ඔය සමහර මුරුක්කෝල එන්නේ නිකන් ඔය කියන රහ එනවා. කනකොට ඒ නිසා මතක තියාගන්න සමහර අය පුරුද්දක් විදිහට ළමයට බත් එක්ක කන්න ගෙනත් දීලා තියෙනවා දැන් ගම් පළාත්වල ඒ හින්දා ඒව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මඤ්ඤොක්ක මේකටත් දානවා කියනවා ෆ්ලේක්ස් වලට. වෙන්නේ නැති. ඒකටත් දානවා කියනවා. ඒ නිසා ඒ දේවල් gedara හදාගන්න උත්සාහ කරන්න. ඒකයි හොඳම දේ. අපි දරුවන්ට දෙන්න ඕනේ අපි විශ්වාසයෙන් gedaraද දැන් කඩෙන් එළඳ පොලෙන් ගන්න කිසි දෙයක් විශ්වාස නැහැ අපිට. ඒ වගේම දැන් ඔය අපේ සමන්ත මේ අපේ සමන්ත මහත්තයා කිව්වා වගේ දැන් මේ දැන් ඔය ගෙදර වගා ගන්න වගා කරගන්න එක ගොඩක් අපි හුරු වෙන්න ඕනේ. අපි එතුමාගෙන් මේ අවසාන මිනිත්තු කීපේ ඒ ගැන පොඩ්ඩක් අහගන්න ඕනේ වවා ගන්න විදිහ අපි කාටවත් වටින නිසා. මට මතකයි ඔය කුවේට් වල ඔය ෆාහිල් නගරේ පැත්තට යනකොට අපේ ලාංකිකයෝ කීප දෙනෙක්ගේ නිවසකට ගියාම සමන්ත මහත්තයා අපේ රණෝග මහත්තයා කියලා මිටි ඒගොල්ලෝ ලස්සන්ට රාබු එහෙම ඔක්කොම කැරට් වවලා තිබුණා ඒ ඒ නගරේ. එතකොට ඒ විදේශගත වෙලා හිටියත් ඔබට ඌමනාවක් තියෙනවට වවල කෑම ඇඟේ තියෙනවා. ඒ ගොඩක් අයගේ තියෙනවා ඒක අපි දකිනවා. ඒ නිසා ගොඩක් අපි දැක්ක හැම තැන් ඒ නිසා හරි වටිනවා. ඒ දේවල් අපි පුරුදු වෙන්නට ඕනි. මේ පෝෂණය සම්බන්ධව ගත්තම විශ්වාසෙන් ආහාරයක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. නැත්තම් ඒ අනතුර අපිට තියෙනවා. ඉතින් අර කියපු අනාවැකි දැන් ඉදිරියටත් අනාවැකි තියෙනවා. 2000 මොනවද ඉදිරියට තියෙන රස්නේ වැඩිම මැරෙන්නේ අපේ රට රස්නේ. ඔව් කොයි කාලේ වගේ තව අවුරුදු 10ක් වගේ ඇතුළතදී මොකද තනකොළ සහ උඳුපිලි සුද්ධ කරන කාටවත් අයිතියක් නැහැ. ඒක විද්‍යාත්මකයි. මොකද තනකොළ සහ උඳුපිලි සුද්ධ කරපුවා වෙන්නේ අඟල්ලායි ළඟම ඉන්න ගැඩවිලා සම්පූර්ණ මැරෙන එකක්. අනිත් එක තමයි භූගත ජලය. දැන් වැලි පොළොක අපිට ඒක තමයි මේ දායාද අපිට පොළොවේ තියෙන්නේ. මේ මහා දායාද මුළු පොළොවම තියෙන ලංකා පොළොවම. කර්මකලාපී රටක් හැටියට බලන්න දැන් වැලි පොළොක අඟ මේ 45%ක භූගත ජලයක් තියෙනවා. ඒතර බොරළු පොළොවක 60%ක් තියෙනවා. මැටි පොළොවක 80%ක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි වතුර දැම්මම දතත් මේ මහ කැලයක් ලංකා පුරා අපි දකින්නේ. එතකොට ඒ නිසා කාටවත් මේ රසායනික අවශ්‍ය වෙන්නේ නැහැ. මම අහන්නේ ඒක රසායනික මොකට දාන්නේ කියන එක. මම ගොවි පරපුරණ ගන්න. ඔයාලා රසායනික මොකට දාන්නේ? උත්තරේකුත් නැහැ. රසායනික දාන්නේ මොකටද? අවශ්‍ය නැහැ. හැදෙනව නේද? ඔව්. ඉතින් හැදෙනේ කැලේ පේන්නේ කොහොමද? අපිට කොහෙවත් කාන්තාර තියෙනවද? එතකොට අපිට හැම කෙනෙක්ම කියනවා හරි කාර්දරයන් මහත්තයෝ තනකොළ වැනගෙන. ඉතින් තනකොළ වැන්නේ නිකන් නෙමෙයිනේ. අර කියන භූගත ජලයයි අර කියන පෝෂක කොටස් 15ම තියෙනවා. දැන් ඇත්තටම දැන් මේ අතුරු ප්‍රශ්නයක් දැන් එතකොට දැන් තනකොළ තියෙද්දි වගාවක් කරන්න පුළුවන්ද? පුළුවන්. තනකොළ තියෙන ගහ අපිට කපන්න විතරයි. දැන් මගේ හැම ගෙයත්තක්ම හැදෙන්නේ තනකොළ බීස කටරේකින් කපනවා නැත්නම් පොඩි දෙනා විසිකැත්තෙන් ගන්න. නැත්නම් කටරේකින් කපලා කරලා ඉවරලා අපිට අවශ්‍ය ඒකනේ මගේ දේශ මේ පරිසරය කියන්නේ මහා විලාසිතාවක්. හැඩ කරන්න විතරයි අපිට තියෙන්නේ. හැඩ කරන්න අපිට තියෙන අවශ්‍යතාවත් එක්ක. ඒතර ඒකේ අවශ්‍යතාව ටික දීලා තියෙනවා 90%ක් විතර. දැන් බලන්නකෝ සුභාදාන් පළදාවක් නේ අපිට තියෙන්නේ. සුභාදාන් පළදාව තියෙනවා පරිභෝජනයටත් වැඩි. වාර්ෂිකව අපි කෝටි කීයක් කොස් කඩනවාද? දැන් කවුරු පෝර දාලාද? කවුරු වතුර දාලාද? කෝටි කීයක් කොච්චර දෙල් කඩනවද? අඹ වර්ග 15ක් තියෙනවා. අඹ කරන්නේ අපි පෝර දාලාද? කජු වර්ග කරන්නේ පෝර දාලාද? එතකොට දෙලුම් වර්ග අර මෙහෙම ගන්නකොට අතිවිශාල ප්‍රමාණය පරිභෝජනයට වැඩියෙන් වාර්ෂිකව අපි කඩනවා සහ වැවෙනවා. එතකොට මේක කවුරුත් පෝර දාලා කරන්නේ නැහැ. එතකොට කොස් ගස් වවන්නේ කවුද? වවුල්ලු. රැට එතකොට පොලිසියන්නේ අපි කොස් ගහට. මම කියන්නේ නිසාදේ සතුන් වවපුවා මිසක් අපි කවුරුත් හිටවල නැහැ. එතකොට සබහාදාම වගාව කියන්නේ ඒකටයි මම. සබහාදාම ඇතුලේ මහා පරිමාණ අස්වැන්නක් අපිට වාර්ෂිකව ලැබෙනවා. මේක ඒක පැත්තකට දාලා පරිභෝජන අවශ්‍ය ටික 25යි කරන්නේ. ඒකිනු 120ක් කරන්නේ රසායනික දාලා. ඒතර ඒ 120ම බලපානවා අර මහා දැවැන්ත දායාදයට. පරිසරය එතකොට අපිට ගහනවා. ඒකයි මේ ප්‍රතිපලයක් ඇටියට මේ පොළොවතලයේ වැඩිපුර රස්නේ උරා ගැනීම ප්‍රතිසලයක් ඇටියට මම කියනවා අපිට වැඩි ඉන්දියානෙමේ. අපි තමයි වැඩිම රස්නේ මැරෙන්නේ. ඔව් අනිත් එක දැන් මේ පසුගිය අවුරුදු 100 ආසන්නයෙන් බලද්දි මිනිස්සුන්ගේ පරමායුෂ 50%කින් අඩු වෙච්ච එකම ජාතිය. ඔව්. මේ රටේ සිංහල. අනිත් දැන් මේක කියනවානේ දැන් මේ වැහැලා පව් වෙනදයි රස්නේ.
ඒක සාතක ඕන දන නානකොට දාඩි දන එතකොට ඒ උස්නය එන්න උස්සන්ත වැඩ වෙලා අපිටම ඇති බහන් දන්න එතකොට ඔබතුමක්වා ද මැද පේදික දැන් මැද පෙරදික අපිට අපේ කාර ස්කෝල ගැන්නවා කාන්තාරයක් කියලා දැන් අපි කන්නේ ඩුබයි වට්ටක්ක දැපි කොච්චර පහත්ද කියලබා ඒ කාර කිව කාන්තාරයක් කියලා තනකොට ගහක්වත් පැවෙන්න ඔටුව විතර යන්න කියලා දැන් අපි කන්නේ ඩුබයි වට්ටක් කනේ එතකොට අපි කොච්චර පරිහානි ලක් කරාද මේ අපි දසන්වත හිතන්න ඕන දෙයක් මේ පැහැදිලිව දෙමෝපියන් ඇදී අනිත් ඒ දැන් ගෙඩිය ලොකු හැම දෙයක්ම රටනේ රටේ රට පුවක් රට දෙල් නේද ඒකෝර බීජ සංරක්ෂණයේදී අපිට තියෙනවා දැන් අපෙන් ආන ඊට පස්සේ දැන් ඔබතුමත් අහයි එහෙනම් කොහොමද වවන්නේ කියලා මෝඩ ප්‍රශ්නයක් ඒදර වවන්නේ කඩේ තියෙන බීජ නෙමෙයි අපිට අපිට පොළොවේ යවෙන්නේ ඇද්දල මණ්ඩක්ක ගෝණ කැකි අපිට හැදෙන්නේ ඒත් ඒවා අපි ළඟ තියෙනවා ඒකෝර ගොර කතක් කරේ තමයි අපේ පොළොවේ හැදෙන්නේ ඒගොල්ලන්ට පෝර ඉල්ලන්නේ නැහැ වතුර ඉල්ලන්නේ නැහැ මොකුත් නැහැ අර මම කියපු ආදේශය තමයි එතනට එන්නේ එතකොට අපි තනකොළ බිස්ස තියෙනවා අවශ්‍ය තැන්වල අඟල්ලා එක වල කපලා ඉවරලා ඒකට කොම්පෝස්ට්යක් දාලා සත්ව පෝර මොනාරි දාලා අපි හිතෝ ගන්න විතරයි තියෙන්නේ එයා වැවෙන්නේ ඉබේ එතන ඊළඟට අහනා මර්ධනය ගැන මගේ වැත්තත් එක්ක එහෙම කියන්නේ නැද්ද කියන්නේ කියන්නේ හරි එතන ඊළඟට මර්ධනය අහනවා දැන් මේ ළඟදී ගුවන් සාකච්ඡා ඉඳගෙන නේ තනකොළ විතර නෙවෙයි තවත් පැල වර්ග හැදෙනවා ඔව් ඒ පැල වර්ග තියෙන්නේ අපි ඔක්කොම කපන්න ඕනේ කියලාද ඔබතුමා ඔව් ඔක්කොම කපන්න කියන්නේ හැබැයි ඒවල තියෙන ඖෂධ පැල ඖෂධ වල තියාගන්න. දැන් බලන්නක හරකෙක් දාපුවාම මං පැය ගණන් බලන් ඉන්න වෙලාවක් තියෙනවා. හරක තප්පරෙන්න කන්නේ. හැබැයි හරකට අපි අපිට ඕන දේවල් කැවෙන්නේ නැහනේ. හරකට විස කැවෙන්නේත් නැහනේ. හරි ක්ෂණිකවනේ කන්නේ. ඒ කනකොට හරක කනවාද මේ මේ අර කුප්පමේනේ ගහ? හරක කනවාද වැල්පෙන්න ගහ? හාතවාරියේ වැල් කනවාද හරක? නැහැ. ඒතර උර විස කැවෙන්නේත් නැහනේ. අපිට හිතා ගන්නවත් බෑ. මැෂින් එකක් වගේ කනකොට එයාට අවශ්‍ය දේ විතරක් කොහමද අවුෙන්නේ කියලා. මේක තමයි සබදාමි දායාදේ. ඒතර මේ දායාදේ අපි උදුලා දැම්මට පස්සේ හරකටත් නෑ අපිටත් නෑ. එහෙනම් අපි හරකටත් පාතයි. එහෙනම් මම කියන්නේ මේ පරිසරයේ වින්දනය සහ පරිේශණය නිරීක්ෂණය කිරීමද ඇත්තෙම නෑ. දැන් දරුවෙක්ට එහෙම කතා කරන දෙමව්පියන් බාන්න කොහෙද ඉන්නේ කියලා. ඒතර ස්කෝල් යන වෑන් එකේ. පන්සලට පල්ලියට යන ට්‍රිවිල් එකේ. ටියුෂන් යන බයික් එකේ. ඉතින් ලෙඩෙත් තමයි. ඉතින් එක දවසක් එක පැයක් බැරි දරුවෙක් එක්කන් ගිහලා මේ ආහවල් පැලේ මේ පයින් ගිහලා මේ දාඩිය දකලා ඔක්සිජන් පිට කරලා ඒ උරවාගෙන දැන් අපේ ඔබතුමාගේ වගේ ආවස වැඩි වෙන්න කියලා අපේ ඔය ලොකු මහත්තුරු දුවනවා මම මේ දුවන කට්ටියට කතා කරනවා මං කෝ ඔයා ඉතින් ඉක්මනින් ලෙඩ වෙලා මැරෙනවා කියලා එහෙම වෙන්නේ කොහොද අපි මේ උදේට දුවන්නේ මං කෝ ඔය දුවන්නේ තරපාරේ මං උරවන්නේ මොනවාද කාබන් ඩයොක්සයිඩ් ඉතින් අනවට පෙනහැරි රෝග හදාන්නේ ගෙදර යන්නේ මං කෝ ගේවට යන්නකෝ ඔක්සිජන් පිට වෙන්නේ උදේට එතකොට තමයි ඔළුවේ අත ගහගත්තේ මම කියන්නේ ඔබතුමාගේත් එක්ක දැන් බැලුවම මේ සබහා ධර්මයෙන් කොයිතරම් මිනිස්සු ඈත් වෙනවද කිව්වොත් දැන් මම ලස්සන දෙයක් දකින්නවා දැන් මේ ගෙවතු සුද්ධ කරලවලා අලුත් ක්‍රමයක් දීලා තිනවනේ මිනිස්සුන්ට ගිහිල්ලා බෑග් වල දාලා එවලා තියන්න මේ නගර සභාවෙන් එල්ල අරන් යන්න හරිද මගේ ගෙදර මම ගිහිල්ලවලා බෑග් එකේ දාලා තියන්නේ වීදුරු බෝතල් ප්ලාස්ටික් shopping bags අවශ්‍ය නැතිම දේ ඒ කියන්නේ දිරන් නැති මට අනවශ්‍යම දේ තමයි ගින් දාන්නේ අනිත් හැම එකක්ම වත්තේ වලනෝ පුච්චන්න පුළුවන් ප්‍රමාණයක් පුච්චනෝ ඒ කියන්නේ අනවශ්‍ය දේ දේවල් පොහොර වෙන හැම දෙයක්ම වත්තේ වලනෝ නමුත් මගේ පාරේ ගෙවල් 16ක් තියෙනවා මේ ගෙවල් 16 මිනිස්සු උදේට අතු ගාලා ඒකොල ටිකක් දානවා අර බෑග් එකට මම මේ දැන් සතියකට ඉස්සෙල්ලා දැක්කා කෙසල් ගහ කපලා කෙසල් කඳ ගිහිල්ලා දානවා නගර සභාවට ඇට්‍රේට ගෙනියන්න මේක මොන විලි ලැජ්ජාවක්ද මේක මේ අපේ රටේ මිනිස්සුන්ගේ නූගත්භාවයද නැත්නම් ස්ටයිල් එකද එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ බුද්ධිය නැතිකමද මේක තමුන්ගේ වත්තේ වල්ලා දැම්මම මේ කෙහෙල් කඳ මොන තරම් පොහොරක් එකතු කරනවද පණුව හොඳට හැදෙනවා පණුව මේ ගැඩවිලා පන්න සබා සරල හොඳ කොම්පෝස් එකක් හදාගැනීමේ එක අටක් ඕන ඒක එකාදශකයක් කෙසෙල් කඳ ඔහ් ඉතින් මේක ගිහිල්ලා පාර්ටි එකට යටට එකතු කරන මම කල්පනා කරා කොහොමද මේ මිනිස්සු gedara watte pohora tika හැබැයි gedara පැල ටික හිටව ගන්න පිටින් ගෙනල් ලැවලා රසායනික පොහොර ටික දා ගන්නවා ස්වභාවික පොහොර ටික ගිහිල්ලා ලැවලා නගර සභාවට ඇට්‍රේට දාලා කෘතිම පොහොර ටික ගෙනල්ලා පැලේට දා ගන්නවා මොකද්ද මේ தත්ත්වය මේවා තමයි වෙනස් විය යුතුයි මේවා කතා කරලා මිනිස්සුගේ මනසට ඇතුල් කරලා වෙනස් කරන්න ඕනේ පැහැදිලිව මෙතෙන්දී අපි අඳුරගත්ත දෙයක් තමයි ප්‍රියන්ත මහත්මයා මේ අපි ඊටාම මේ
බිම් මට්ටමේ ඉඳන් කතා කරන එක තමයි හොඳ. පැහැදිලිවම සමන්ත මහත්තයා දැන් අපි මේ කතා කර සරල දේවල් මේවද කතා කරන්නේ කියන තත්ත්වෙට හිතන පොඩි සරල දේවල් නේ අපි කතා කරේ. නමුත් ඒව තමයි මේ කතා කළ යුතු තැන්. දැන් අර ඒ අපි අද මතු කරගත්ත සරල කාරණා සියල්ලම මහා වෙනසක් වෙන දේවල් නේ. ඒවා ජීවිත මිනිස් ජීවිතවලට ප්‍රබල වශයෙන් පරම්පරා ගානකට බලපාන කාරණා. අනිත් එක තමයි මේ සුළුෙන් පටන් ගන්න. අනිත් එක තමයි මම හැමදෙස්සෙම දැන් දේශංගිතෙත් කියන්නේ මේ කියපු සරල දේ කියලා දුන්නාට පස්සේ හිටින්න මිනිස් පැලයක්වත් හිටවන්න නැත්නම් මගේ එකක් බලන්න එන්න දෙන්නෙත් නැහැ මම යන්නෙත් නැහැ අපව. මං කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් නැතුව මේක කරන්න එපා. දැන් මම මෙතන උනත් මෙතන පස්සේ කවුරු හරි හරි කියනවනේ වත්තක් ඇදුව කියලා නිසා මම ආයෙ මෙතන ඉඳ ගන්න නැහැ. මං කියන්නේ මේ ක්‍රියාවලිය නැතුව දුප්පත් කරන ඇති කරන්න බැහැනේ. දේශන සහ වැඩමුළු තමයි රට දුප්පත් කළේ. මං එතන නැහැ. ඒකම කියන්නේ මගේ වැඩසටහනක පස්සේ මිනිස් පැලේ හිටවල මට කිව්වේ නැත්තම් මම එන්නේ නැහැ අපව දේශනයකට කීයක් දුන්නත්. ඒ වගේම තමයි මගේ ගෙවත්තට බලන්න එන්න දෙන්නේ නැහැ. හොඳ කළුවර පොල්ලක් තියලා තියෙන ගේට් උනග මම නම් ගහලා මෙලවනවා. කළුවර පොල්ල. ඔව්. රිදෙන්නම ගහන්න ඕන. මම කියන්නේ මේ දේශන සාකච්ඡාවද අපිට ස්තුතිය වෙනවා. ඉස්සර වදගෙන කළුවර කිව්ව මතක් වුණා අපේ ඔය සීයල ගහේ තුන ගැටවරා පොල්ල. ගැට. තියනද? මාගව එකක් ඇති. ගැට ඒ ගස් දැන් දකින්නත් නැහැ සමන්ත මහත්මයා. තියෙන තැන් තියෙනවා. ඒකකට තමයි ඔබතුමා කියද්දි එකක් කියන්න ඕන ගජමදාරින්ද තමයි අලි ඈත්ුනේ මිනිස්සුන්ගේ. ගජමදාර කැපුවානේ. ඔව් මාගව තියනවා කැලල. මානක තියන ගජමදාර. සතෙක් වහන්නේ නැහැ ඒකේ. මැස්සෙක්වත් වහන්නේ නැහැ මේ එඩ්වඩ් මහත්තයා. දැන් ගජ මදාර ලියේ මෙහෙම දික් කරාම ඇතා බයයි. ඇතා බයයි. මීටර 200ක් මෙහාට එන්න බෑ. එන්නේ නැහැ. ගජ මදාර ලියේ ගාවට මෙහෙම තිබ්බොත් ඔබතුමා කූඹි වහන්නේ නැහැ, මැස්ස වහන්නේ නැහැ, කිසිම සතෙක්ගේ ලියේ වහන්නේ නැහැ. මම පැලයක් දෙන්න. උඩක් වටිනවා. එතකොට දැන් මේ දේවල්. එතකොට අනිත් එක අපි දැනගන්න ඕනේ තමන්ගේ වත්ත තුල මේ දැන් ආයුෂ වර්ධනය කරගන්නට, හොඳ හුස්ම ගන්න, විශ්ව ශක්තිය ලබා ගන්නට, දෝෂ දුරු වෙන්න, ලෙඩ මේ නිරෝග සම්පත ලබා ගන්න, ප්‍රතිශක්තිය වැඩි කරගන්න වත්තේ වැවෙන ගස් වර්ග ටිකක් තියෙනවානේ. ඒ වගේ පොඩ්ඩක් ඒ පැත්තත් පොඩ්ඩක් කතා. ඒක තමයි දැන් සබාදාංගේ වත්තක් හදනකොට ජෛවීදත්තේ පාලනය වෙන්න ඕනනේ. දැන් ජෛවීදත්තේ පාලනය කරපුවා වෙන්නේ සත්තුන්ගෙන් අපිව ආරක්ෂා කරලා දෙන වගාව. දැන් හොඳම සරල උදාහරණේ තමයි ලසන්ත මාත්‍යා පාරිසරික විවගාවේදී අපිට හානිකර සත්තු ඉන්නේ 7 දෙනයි. දැන් පුරුක්පනෝ ගොයම් මැස්සා කොලාකුණ දළුඹත් එක්ක 7යි ඉන්නේ. ඒතර 7 දෙනා කන සත්තු ඉන්නවා 23ක්. ඒතර සමාගම් විසින් දුන්නේ මොකද්ද? අර 23 විනාශ කරන එක. විනාශ කරලා ඉවරලා පටන් ගත්තට පස්සේ කරන්න බෑ තමයි. ඒක අපි පිළිගන්නවා. හැබැයි අර 23 දෙනා රකින වැඩ පිළිවක් ඕන. දැන් බස්සගේ ක්‍රියාවලිය දන්න විද්වතෙක් නෑ ලංකාවේ. බස්ස නැත්නම් හැදෙන ලෙඩ රෝග හොයාගන්න සෞඛ්‍යටත් බෑ, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් බෑ. දැන් අපේ ගාලා බස්ස නැත්නම් මතක් කරන අපේ නෝනා දරු මතක් කරන උන් කාලේ බස්ස කෑ ගෑනගෙන. මං කියන්නේ එහෙනම් ඒ කමියුනිටි එක නැහැ කියලා. ඒත් මාංශ භක්ෂක සතෙක් හැටියට බස්ස කරන ක්‍රියාවලිය දන්නේ නැහැ මේ රට. හැබැයි විදේශිකෝ දන්නවා. ඒත් බස්ස පැය 12ක් නිරහරව ඉන්නේ. හැබැයි පැය 12ට සරලන විදියට විශාල ප්‍රමාණයක්. මං පියේ අහින් දකිනවා. මෙහෙම ගිහිලා ගන්න ප්‍රමාණය කමියුන් මාංශ භක්ෂ සතෙක් හැටියට මොන කෘමින්ද ගන්න. අපිට රෝග හදන රෝග වාහකයෝයි වගාවට හානි කරන සතුන්. අර හරක වගේ තමයි. අපිට හිතකර දේ යාට අහුවෙන්නේ නැහැ. ඒක තමයි සබදාමිතේ මහා අසිරිය. අපිට හිතකර එකක්වත් අහුවෙන්නේ නැහැ යාට. එතන හොඳම උදාහරණේ දැන් ඇටිකුකුලා ගොළුබෙල්ල අරගෙන පොළවේ ගහනවා අපි දකිනවා කළු ගලේ. එතන ගොළුබෙල්ල හදන්නේ කවුද? ගෙවත්තේ ගෙවිලිය. අපේ නෝල්ලා තමයි හදන්නේ. සිමෙන්ති කැලේ ඔක්කොම වටවල තිබුණා ජීඑස් වල බැඳලා ගොළුබෙල්ලා දෙනවා. මගෙන් අහන ගොළුබෙල්ලන්ට මොකද කන්නේ? මං කළා ගොළුබෙල්ල හිටියේ නෑ ඔයගොල්ලෝ හැදුවා මිසක් කියලා. ඒතර නිරාවරණය එන්න ඕන ඇටිකුකුලට. ඇටිකුකුලට හදන දැවිදත් එක්ක ඕන. ඇටිකුකුලා එන්නේ නෑ. එන්නේ නැත්නම් මල් වලට දාන කැට වර්ගෙ ඉන්න. ඒතර ඇටිකුකුලා ඈත් කළා අපෙන් අහන ගොළුබෙල්ලට මොකද කරන්නේ කියලා. ඒතකොට ඊළඟට කතුණුන් කැපැල දෙකක් හිටවපුවාම කතුණුන් කැපැල හිටවල අනිත් පැත්ත හැන්නොට කා සමනල යනවා. ඒතර මට කියන කා සමනල පණුව තියලා එක් කරනවලු. මං කිව්වේ එයාට කන්න එකක් හිටවන්න පැල පහක් හිටවන්නකෝ. ඉතින් පැල පහ අරක වැඩෙනකොට මෙයා මේක කනකොට අරක වැඩිලා ඉවරයි. එතකොට ඊට අමතරව දෙමලිච්චයි පොල්කිච්චයි නැත්තම් කොණ්ඩ කුරුල්ල අනිවාර්යයෙන්ම ඇල්ල අගිස්සෙ ඉන්න පණුව ගන්නවා. එතන මෙන්න මේ ජෛවීදත්වය අපි ඉස්සර දැනගෙන ඉන්න ඕන. අපිට සම්මන වර්ග 7ක් ඉන්නවා. 7 මේලව කැට වර්ග වලින්. මම ලෝකෙම ඕන විද්‍යාවෙන් ප්‍රශ්නයක් ඇහුවා මට කියලා දෙන්න ලෝකෙ උදේ පාන්දර කෝටි ප්‍රකෝටි ගාන මල් පිපෙන්නේ කවුරුත් කැට දාලාද? ඉද්ද ගහ මල් වට්ටියක් පිපෙනා පන්සලේ නැට්ටේ ඉඳලා කඩන හැන්දෑ උදේ මල් පිපිලා තියෙන. කවුද පොර දාලා තියෙන්නේ? කවුද වතුර ටිකක් දාලා තියෙන්නේ මේ පන්සල ඉද්ද ගහට? ඒක තමයි මේ සුවදාම විද්‍යාව. ඒතර කාටවත් ලෝක කියන්න බෑ මල් පිපෙන කැටයකින් කියලා. කෘතිම දෙයකින් මල් පිපෙන්න බෑ. ඒක තමයි දීපු අන්තිම පහත්ම ලණුව.
අපි වර්තමාන කාන්තාව ඒක බොහොම චෝකේට වැඳගෙන තියෙනවා. මේ බෙහෙත් ගැසීම තුළ විශාල වශයෙන් මේ ජෛව විවිධත්වයට බලපෑමක් ඇති කළාද? පැහැදිලිවම පැහැදිලිවම. ඒ කියන්නේ දැන් ගෙම්බෝ නැහැ. ඉස්සර පායලා පායලා වර්ෂාවක් වහිනකොටම ගෙම්බෝ කෑ ගහනවා කන බීරි වෙනවා. දැන් ගෙම්බෙක් කෑ ගහන්නේ නැහැ. කිරිගෝනුස්සෝ නැහැ. ඔව්. වවුල්ලු නැහැ. ඔව් ඒක තමයි මම කියන් ආරේ නියරේ. ඒක තව කූඩැල්ලෝ. ඔව් කූඩැල්ලු. එතකොට නියරේ දැන් මඩ මේ 23ක් ඉන්නවනේ සත්තු. 23 දෙනාගෙන් අපිට ප්‍රධාන බස්සා වගේ දෙයක් ඇරුණාම 8ක් ඉන්නේ නියරේ. ඒ කටුස්සා මකුලුවා දැන් මකුලුවා මගේ වල දැල් බඳිනවා. මකුලුවා දැල් බඳින්නේ මකුලුවාත් රැයට කෝටි ගාණක් කන්නේ. බැහැලි වල රැයට ගොයම් මුල වෙන්නේ මේ ගොයම් මැස්සා බෙල්ලෙන් අල්ලගෙන ඉන්නවා මම පටිගත කර තිනා. මගේ සිමෙන්ති පොළේ හදපු මේකේ. එතකොට ඒ ජෛව විද්‍යත්තේ ඉබේ වෙනවා කවුරුත් ඔක මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි ඒක රැකෙන වැඩ පිළිවෙල කරනවා. දැන් නියරේ මඩ තියන්න පා කියලා මම කියන්නේ නියරේ තමයි අපිට අර බත්කුරු මේ මෙවුන් ටිකේ ඉන්නේ. මේ කොම්බුට්ටු කියලා අපි කියන්නේ. එතකොට තනකොළ පෙත්ත ඉන්නේ. එතකොට වන්දා ඉන්නේ. දැන් වන්දා කරන සේවක මං හිතන්නේ නැහැ විද්‍යාවක පොතක තියෙනවා කියලා. එතකොට අපි ඌට වැඳ වැඳින්න කියන්නේ ඌට අපි වඳින්න ඕන. අපි ඌවල්ලාගෙන අපිට වඳින්න කියලා. අපිට වඳින්න ඕනේ අපි ඌට වඳින්න ඕන කරන සේවයට. මම කියන්නේ එහෙම ජෛවීජත්වයේ පුංචි සතුන්ගේ ක්‍රියාකාරකමක්වත් අපි දන්නේ නැහැ. එහෙම කියා දෙන පාඩමක් දන්න ගුරුවරයෙක් නැහැ. පාසල් දේශගාන ගිය අධ්‍යක්ෂයෝ මගේ. එතකොට මේ දරුවන්ට එහෙම කියා දෙන වැඩපිළිවෙලක් නැහැ. ආකල්පයක් නැහැ. දරුවාට කොහොමද වින්දනය සතුට ආදරයත් එක්ක එතකොට විෂයන් තුනක් උගන්වන පරිසරය. බලන්න ආගම උගන්වන්නේ නැද්ද? එතකොට රසායන විද්‍යාව නැද්ද ඒකේ? පරිසරයේ ගස්කුලන් වල මේ ඥාන සම්පත් එක්ක එතකොට ප්‍රජනන ක්‍රියාවල නැද්ද සතුන්ගේ? බයෝ සයන්ස් නැද්ද? එතකොට මේකට පොත්පත් ඕනද රටට? එතකොට ප්‍රධාන විෂයන් වලින් තුනක් උගන්වන අපේ පරිසරය. එතකොට මම කියන්නේ විශේෂයෙන් දරුවෝ අද ගෙවත්තක තියෙන ගස් ටික දන්නේ නැහෙනි. පැහැදිලිව නැහැ. කොස් ගහ, කිතුල් ගහ, දෙල් ගහ, මේ මොනවාද මහෝගුණි ගහ, තේක්ක ගහ ගස් ටික අඳුරන්නේ නැහැ දරුවෝ. ඔය එක තමයි මගේ පරිසරයට එකතු කරන්නේ නැහැ කියලා. දැන් මම දෙමව්පියෙකුට අද ඉන්න දෙමව්පියෝ බරපතල වරදක් කරන්නේ. එදා ওই පාඩම් ඉගෙන ගන්න දෙමව්පියෝනේ අද අපි. හැබැයි අද අපි මේ දෙමව්පිය හැටියට දරුවන්ට පරිසරය උගන්වන්නේ නැහෙනි. පරිසරය එකතු කරන්නේත් නැහෙනි. දැන් කෙසෙල් ගණක් කපලා ඉවරලා මට කියන ඊළඟ කෙසෙල් නැහැ කියලා. මොකද ඊළඟට යන්නේ කෙසෙල් ගණ ආවම. මම කියන්නේ වත්තර යන පිළිවෙලක. ඒක තමයි මම කියන්නේ මේ දරුවන්ට දැන් කියලා දීලත් හරියන්නේ නැහැ. මේක කැවෙන්න සලස්සන්න ඕනේ ජපානයේ වගේ නේ. ඉතින් ඒකට තමයි අපි මේ විශාල වැඩ පිළිවෙලක් සකසලා තියෙනවා. ඒක දැන් දියා හෙට දියත් කරන්න පුළුවන් අපිට මේක. ඉතින් එතෙන්දී අර අපි වැඩිම බලාපොරොත්තු මේ දරුවන්ගේ නියුරෝන් සෛල පුෂ්ටිමත් කරන්න. වැඩියෙන් හදන්න. හරි හොඳට වැඩ කරන්න. ඒතර සාමාන්‍ය දරුවෙක්ගේ තියෙනවා බිලියන 100ක්. ඒකම ග්ලයල් සෛල තියෙනවා බිලියන 5000ක්. මේවා හදන්න තමයි අපි කොහෙන් හරි උපක්‍රමයක් යොදා ගන්න ඕනේ. ඉතින් ජපානයේ කරා, තායිවානයේ කරා, සිංගප්පූරුව කරගත්තා. කොරියා කරගත්තා නේ. ඉතින් අපි තාම දඟල දඟල ඉන්නවා මේක මේ ගන්න නැතුව. මම කියන්නේ මේ දන්න අයටවත් ගෙන්නලා මේක කරන්න නැති කමක් තමයි මේ. ඔව් දැන් ඇඟේ ශක්තියට අවශ්‍ය පොටෑසියම් තියෙන ඇඹුල් කෙසෙල් වල. දැන් සමාගම මේ ලංකාවේ ගොවීන් වර්තමාන හැදෙන ඇඹුල් කෙසෙල් කාලා තමයි සෙම හැදෙන්නේ. ඒක හරහා තමයි අර ලණුව දුන්නේ. දැන් ඒ මොකද කුරේට දාලා පොළොවට ගහ හදනවා. ඊට පස්සේ අර කන්දරේ යූරියා ඇල්ලලා ඇඹුල් ටික ගෙදරට කඩේට එවනවා. ඒතර ඒ ඇඹුල් ගහපුවාම සෙම නෙමෙයි ඉතින් ඔක්කොම යනවා. ඒකෝට එහෙම කියන්නේ නැතුව අපිට අම්ම කියනවා ඇඹුල් කෙසෙල් වල තමයි පොටෑසියම් තිබුණේ කියලා. අපේ ඇඹුල් ගෙඩිය තමයි අපිට කැවුවේ. ඒතර අදත් අපි ඇඹුල් කරනවා හොඳ වත්තක තිබුණ පොඩි එකක් හරි. ඒතකොට එහෙම නැතුව ඇඹුල් වලින් සෙම හැදෙන්නේ නැහැ. පොටෑසියම් ශක්තිමත් වෙන්නේ ඇඹුල් වලට. නමුත් දුන්නේ සීනි කේල් කියලා. නමුත් සීනි වල මොකුත්ම නැහැ. රබර් කේල් කියන්නේ ඒක. ඒක මොකුත්ම නැහැ. බලන්නකෝ සූක්ෂම විදියට දීපේට අර වැලඳ ඔබතුමා අර කලින් කවාගේ වැලඳ ගැනීම බොහොම අපූර්වර අපි නරක දේ වැලඳ ගන්නවා. හොඳ දෙයට එන්නෙම නැහැ. නරක දේම තමයි වැලඳ ගන්න. ඒතර ගහකොළ අර මෙයා කිව්වාගේ ගහකොළ ගලවන හැටි උගන්වන්නේ කිරිපිටි සමාගම් අය. මේ දරුවා ගහ ගලවන් ඇවිල්ලා තමයි අම්මයන් ආන්නේ. ඒතර ඒ පිටි බීපුවා ශක්තිමත්. ඒතර ඒක හරියට බීවන ගස් ඔක්කොම ගලවනවා. තමයි ටික. මම කියන්නේ මේ මාධ්‍යල පාදේන ආකල්ප වැරද්දක් තියෙනවා. එතනින් අපිට ගොඩ වෙන්න බෑ කවදාවත්. නෑ මේ අපේ රටේ දෙමව්පියන්ට ලස්සන පණිවිඩයක් තියෙනවා. දැන් ඉන්න දෙමව්පියන්ට මෙහෙම කරලා තව විනාඩි 8 මිනිත්තු 8ක් වගේ කාලයක් අපිට තියෙන්නේ මේ අද දවසේ අපි ඉදිරි වැඩසටහන් කරන යට 3ට බෙදලා ගමු අපි තුන්දෙනාත් එක්ක. ඔබතුමා මේ පණිවිඩය කියන්නේ. මේ දෙමව්පියෝ දැම්ම මිඳන් පටන් ගත්තොත් දරුවන්ව හොඳ මගේ දරුවා හොඳ බුද්ධිමත් රටට වැඩදායි. හොඳ උගත් දරුවෙක් කරගන්න ඕනි කියලා. හිතනවා පොත්පත් අරන් දෙන්න එපා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. පොත්පත් අරන් දීලා ක්ලාස් වලට ඇරලා
ඉතා මේ තදින් ඒ දරුවව උගත්කම ඉහළට යන්නට දරන ප්‍රයත්නයට වඩා ප්‍රයත්නයක් දරන්න ඕනේ හොඳ ආහාර වේලක් දරුවට දෙන්න. එතකොට තමයි අර මෙන්න මෙතුමා කිව්වන් මේ සෛල ටික ආරක්ෂා කරගන්න පුළුවන්. අර ටික මේ ඉබේ වෙනවා. ඔව්. එතකොට සෛල ටික වර්ධනය වෙනවා. ඒ තියෙන සෛල ටික වර්ධනය වෙනවා. එතකොට ඒ දරුවාට පොත්පත් අරන් දෙන්න ඕන. ක්ලාස් එකට අරින්න ඕන. නමුත් ළමයා හොඳ බුද්ධිමත් උගත් රටට වැඩදායි හොඳ ගතිගුණ ඇති දරුවෙක් වෙයි. මොකද සෛල ක්‍රියාකාරී නම් වැඩ කරනවා නම් ඒ දරුවා අනිවාර්යෙන් ඒ දරුවා යන්න ඕන මාර්ගය හදා ගන්නවා. පැහැදිලිවම ප්‍රියන්ත මහත්මයා මයිතර මටත් කියන්න තියෙන මේක ඒ කියන්නේ දැන් අපි දරුවෝ දකින්නකොට අපි කනගාටු හිතනවා පොත් බෑග් එක දිහා බැලුවම එච්චර මේ විශාල පොත් බෑග් එකක් ගෙනියනවානේ. ඉතින් අර ඒකට රුකුල් දෙනවනේ දෙමව්පියෝ. දෙමව්පියෝ කියන්නේ අම්මා විශේෂයෙන්. අම්මට ඕනේ මේ ළමයාව පන්තිය පළවෙනිය කරන්න. ඉතින් මේ පොත් බෑග් එක එයාට පුළුවන් නම් තවත් පොත් 10ක් විතර දාලා තවත් බර කරන්න එයා ඒකත් කරයි කියලා මට හිතෙනවා. ඉතින් ඒකෙන් මිදෙන්න කියන එක තමයි මමත් කියන්නේ. ඉතින් මම හිතන්නේ මේ අපේ එඩුකේෂන් එකට ඉන්න බලධාරීන් ඒගොල්ලන්ට මේ පණිවිඩය යැවිය යුතුයි. මම දන්නේ කොහොම කරන්න පුළුවන් කියලා මේ තත්ත්වයට අපිට බැරි වෙයි. මම හිතන්නේ අපි ජනාධිපතිතුමා මේකට අත ගැහුවොත් මම හිතන්නේ ඒකත් අපිට කරන්න පුළුවන් වෙයි අපේ ඒ තියෙන ප්‍රොජෙක්ට් එක උඩ. හොඳයි. බොහොම වටිනා අදහසක්. අපි ඊළඟට අපේ සමන්ත පෙරේර මහත්මයාට යොමු වෙනවා. ඔව් මම හැමතිස්සෙම ඉන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියේ. ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවක් වෙන්න ඕන මේ රටට. ඒකට යන්න නම් දරුවන්ගෙන් පටන් ගන්නවා නම් පාසල් අධ්‍යාපනයේ පරිසර සාහිත්‍යය. මේ සාහිත්‍ය හරි විශාලයි. ඉගෙන ගන්න තියෙන උපාධිය තියෙන එතන අපි ඉගෙනත් එතනින්. ඒ නිසා පරිසර සාහිත්‍යයක් රටට වහම අවශ්‍යයි. ඔව් දෙමාපියන්ට අපි කතා කරමු ගෙදර ඉන්නේ. ඔව් පරිසර සාහිත්‍යයක් ඒ වගේම මේ පරිසර සාහිත්‍ය අධ්‍යාපන මට්ටමේ ලැබෙනකොට දෙමාපියන්ට කාර්යයක් තියෙනවා. ඒ ඒ ඒ ඒ සඳහා අනුගත වෙන්න. එතකොට ඒ සඳහා පුංචි ගෙවත්තක් හදන එක මාළුවදන වතුරෙන් වර්ම් ඇක්ටිවිටිස් අපි කියන්නේ ගැඩ්විල් කියාගත්තේ වැඩි කරගෙන මුනුතැන්ගේ ළඟම මාළුවදන වතුරෙන් දින හතේ රෝල් ටික දරුවොත් එක්ක හැදුවොත් දරුවෝ අනුගත වෙනවා බුද්ධිමය වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන්. එතකොට මම කියන්නේ මේ ක්‍රියාවලියට යා යුතුමයි. එම නොවනා නම් අපි කතා කරීමේ කිසිදු බලන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දරුවෙක් මඩ ටිකක් ඇල්ලුවොත්, ෆස් ටිකක් අත ගෑවොත්, වැලි ටිකක් ඇල්ලුවොත් ඒ ගයි ඒ දරුවා ඉඳලා ඉවරයි නේද ඩාට. ඔව්. නමුත් මේකේ මේකේ ප්‍රයෝජන අපි වැඩි වශයෙන් දෙන්න බෑ. දැන් මේ එතකොට ඒ ඒ වැලි අල්ලන්නේ දරුවා ලෙඩෙක් නේ. හා. දැන් වැලි අල්ලන්නේ තිය ගෑස ටයිල් පොළේ ඉන්න දරුවා ලෙඩුනේ. ඉතින් අපි ඒක දීපුවා මාරි. දැන් ඔබේ ඉන්නේ ලෙඩෙක් කියපුවා මාරි. එතකොට කෙලිම ගෙවතර දායි. අපි ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න ඕන එකේ තමයි මම කියන්නේ. හොඳයි. මම හිතනවා ඊටාම වටිනා අදහස් ගණනාවක් අපි කතා කරන්න කතා කළා. මේ කොච්චර කතා කළත් අර හරි රහයි මේ මාතෘකාව. ඒ කියන්නේ අපේ දේවල් අපිට දැනෙනවනේ ප්‍රියන්ත මහත්මයා, එඩ්වර්ඩ් මහත්මයා. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ කපි කතා කරන්න පුළුවන් අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා යලිත් ඔබේ නිවහන්ට ඇවිල්ලා මේ දේවල් කතා කරන්න ඔබ ඉන්න වෙලාව ඔබත් එක්ක. එහෙමනම් මේ පණිවිඩෙන් ඔබ යමක් දැනගන්නට ඇති. ඇත්තටම අපි මුලා වෙච්ච જાතියක්. ඒකේ ආයි තර්ක දෙකක් නැහැ. අපි ලනු කාපු જાතියක් මං කිව්වේ ඒකයි. දැන් අපි සමහර වෙලාවට දැන් සමහර අය විවිධ තර්ක ගේනවනේ. දැන් අපි එක දවසක් මේ මෙහෙම මිනිස්සු ඉන්නවා මේ සමන්ත මහත්මයා දැන් එක්කෙනෙක් කිව්වා මේ අපි ඉන්දියන්ස්ලා කිව්වා. අපි හොඳ ඉන්දියන්ස්ලා කිව්වා. මේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හතරවිලි ලැජ්ජයි. දැන් අපි හොඳ විජේ රජුරුවන්ගෙන් පැවතගෙන මං කිව්වා මහත්තයා අපි නම් හොඳ යක්කු. අපි යක්කුනේ කියෙන්නේ. නේද? හොඳ යක්කුව අපි. පේන්නේ නැද්ද ඇඟවල් වල හැටි? යක්කු ඇඟවල් තියෙන්නේ. දැන් එතකොට මේ රකුස් කියන වචනේ තේරුමත් කුස රැක්ක කියන එක. ඒ නිසා වගා කළා කුස රකින්න හදපු જાතියක් අපි දැන්. මම ඔබතුමාට ඇයි මිනිහෝ කිව්වොත් කේන් තියනවා. ඇයි යකෝ කිව්වට කේන් තියන්නේ? ඒකේ පොඩි හැංගීම් බර ලයන්විත ගතියත් අපේ එකමක් තියෙනවා. ඒ නිසා අපි යක්කු. එය එයාගේ බලාපොරොත්තු මේ විජේ රජුරුවන්ගෙන් පැවතෙනවා කියන එක. දැන් මේ අපේ මිනිස්සුන්ට තියෙන ලෙඩ. විජේ රජුරුව කියන්නේ කවුද? ගෙදෙට්ට එපා වෙලා කොණ්ඩේ බූ ගාලා වතුරට දාපු හොරෙක්නේ. ඔව් නේ ඇත්ත ඕක නිතර හැදිරුව. ඒකට දැන් මේ මං ඒ විජේ රජුණන්ගෙන් පවතන අය තරහ වෙන්න එපා මාත් එක්ක. දැන් ඒ කරුමෙට ලංකාවට ගහගෙන ආව කුවේණි කසාද බැඳලා ලංකාවේ පළවෙනි කසාදෙත් එක පළවෙනි දික්කසාදෙත් එක
විජේ රජුරුවන්ගේ හැටි අපි ඔතන නවත්තමු. ඒව වෙන්න බෑ. අපේ ශ්‍රී ලාංකිකෝ ඊට වැඩිය වෙනස්. ඒ නිසා ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා, හොඳ පදනමක් තියෙනවා, හොඳ පන්නරයක් තියෙනවා, හොඳ ශක්තියක් තියෙනවා. ඒ ටික අපේ දරුවන්ට දෙන්න, ඔබත් එක්ක වැළලිලා යන්න දෙන්න එපා. ඒකයි අපි ඉල්ලා සිටින්නේ. ඒ නිසා මේ දරු පැටවුන් කොටු කරන්නේ නැතුව, කාමරවල තියාගන්න නැතුව, එළියට දාලා පරිසරයේ විඳින්න දීලා, දරුවන්ට ඉගෙන ගන්න ඇරලා, මෙහෙම දේවල් තියෙනවා මේ ලෝකේ කියන අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒක තමයි සිංහල කතා කරන එකම රට ලංකාව. ඔව්. සිංහල ජාතිය මේ විවිධ රටක ජීවත් වුණත් දැන් කතා කරන්නේ ලේ ගැන. ඔව්. ඈ දැන් ලේ ගැන කතා කරන්නේ සිංහලේ. හොඳයි. ඒ නිසා අපි ඒ ජාතිය සහ ඒ රට පරිස්සම් කරගන්නට අවශ්‍යයි. ඒ නිසා එකම ජාතියක් නැගිටිනකොට අනිත් ජාතීන් පොඩ්ඩක් නේද, පොඩ්ඩක් කිටි කැවෙනවා, පොඩ්ඩක් කහන ගතියක් තියෙනවා. ඒ නිසා විනාශ කරන්න බලනවා. ඒක අවබෝධ කරගන්න. ඒක අපිට වැඩි හොඳට ඔබ දන්නවා ඇති. මේ සීතල යුද්ධ ක්‍රියාත්මක වෙනවා මේ වෙන විට. සතුටුයි මුණ ගැසීම පිරිපුන් සාකච්ඡාවක් කළා. ප්‍රියන්ත පීරිස් මහත්මයා පෝෂණ විද්‍යාඥයෙක් විදිහට අපිට ගොඩක් උදව් කරන. ඔබතුමාද වැඩිපුර කතා කළේ නැහැ, හොඳට අහගෙන හිටියා දෙපැත්තේ. ඒක වටිනවා, ඉතාම රසවත්. අපිට කතා බහ නික අමතක වෙන්නේ නැති කතා බහක් අද අලුත් අවුරුද්ද ඉස්සෙල්ලාම අපේ උරුමකම වැඩසටහන. ඒ නිසා මේ ඒ ගැන අපි සතුට වෙනවා. ප්‍රියන්ත පීරිස් මහත්මයාට පෝෂණ විද්‍යාඥයෙක් විදිහට, පර්යේෂකයෙක් විදිහට, දේශකයෙක් විදිහට මේ දේවල් පිළිබඳව අපි දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපේ අවංකාදිරි ස්තුතිය. අපේ උරුමකම වැඩසටහන කලම්බු ටෙලිවිෂන් නාලිකාවේ ඔබතුමාට ඉතාම ගෞරවයෙන් අපි තෑගි කරන අලුත් අවුරුද්දේ ඉතාම සතුටුයි මුණ ගැසීම. ඒ වගේම රොබින් එඩ්වර්ඩ් මහත්මයා සතුටුයි අද හම්බුණ අලුත් අවුරුද්ද. අපි ලොකු ගමනක් යන්, අපිට ලොකු ශක්තියක් තියෙන ඔබතුමාලගේ මේ දැනුම අපිට අවශ්‍යයි. ඒ නිසා අපේ සහෝදර සහෝදරියන්ටත් අවශ්‍ය නම් ඒ ගමනට එකතු වෙන්න මම හිතන්නේ ඌමනාව තියෙනවා. යමක් කරමු අපි එකතු වෙලා අපේ රටට. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මැරෙන්න කලින් මොන හරි දෙයක් කළා ගියොත් ගොඩක් වටිනවා අපේ දරු පැටුව වෙනුවෙන්. එතුමා චලතාව සහ දිශානති උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධිත අයට. ඒ වගේම මම හිතන්නේ තව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ලේකම් විදිහටත් කටයුතු කරනවා. ඒ දේවල් අපි මතක් කරනවා. ගොඩක් ස්තුතියි වැඩසටහනට ආවට. සතුටුයි මුණ ගැසීම. අපි ඉදිරියේදී කතා බහ කරමු. දිගටම මුණ ගැහෙන්න ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා. අර අර බිම් මට්ටමේ ඉඳන් කතා කරනවා කියලා කිව්වනේ අපේ සමන්ත මහත්තයා. රසවත්. ඉතාම රහයි ඔබතුමා කතා කරන විලාසය සහ අපිට ගොඩක් දැකිනවා. ඔබතුමාගේ හිනාව නිතරම හිනා වෙච්ච ගමන් ඉන්නේ. ඒක ගොඩක් පොළොවේ පය ගහවෙන්නේ. ඔව්, හරි ආසයි. ඒ නිසා අපි මං හිතනවා ඔබතුමාගේ හමුවීම ලොකු සතුටක්. ඒ මුණ ගැසීම හදවතට දැනුණා. ඒ නිසා ඒ බැඳීම අදින් අපේ ආරම්භ වෙනවා. අපේ උරුමකම සමන්ත පෙරේරා මහත්මයා සෝබාදහම ගෙවතු වගාව හා පාරිසරික වී වගාව පිළිබඳ උපදේශක හා ලේකක සහ දේශකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම අපි වැඩසටහනක් කරමු වී වර්ග ටික ගැන. ඒක මම හිතනවා ඉදිරි සතියේදී නිෂ්පාදකතුමත් එක්ක කතා කරලා වී වගාව සම්බන්ධව අපිට තත්පරය දෙන්න ස්තුති කරනවා. හරි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට තත්පරය දෙනවා. මේ මම පළවෙනි ඉස්සිත ගන්න ප්‍රියන්ත මහත්තයාට හදිස්සියේ මට අහම්බෙන් තමයි අපිට දෙවිවරු හම්බෙන්නේ. ඉතින් එතුමා තමයි මාව මෙතන ගෙන ආවේ. ඒ වගේම පසු අඳුනගත්තේ. ඒ වගේම ඔබතුමාට විශේෂයෙන් මම මාධ්‍යකරුවෙක් කියලා අවෘතියක් මාධ්‍ය ශාස්ත්‍රය ඉතින් නමුත් දැන් මම එහෙම කරන්නේ නැහැ. ඊටට මට මිනිස් පැලක් හිටෝන එක වාසනාවක් කියලා හිතෙන නිසා ඒත් එක්ක මේ වැනි දෙයක් අමුයෙන් කතා කරන්න ලැබිච්ච ආයතනයක් හැටියට විශේෂයෙන් ඔබතුමාට. ඒ වගේම මේ අපිත් එක්ක කාර්ය මණ්ඩලයට විශේෂ කාර්යයක් කරන්න පසුබිම හැමතැනම ඒ කාර්ය මණ්ඩලයටත් මම ගොඩාක් කිසිද කරන ඔබටත් ගොඩාක් පින් අපව දායක කරගන්න බොහොම ස්තුතියි. එහෙමනම් අපේ උරුමකම වැඩසටහන උතුම් දේශයක අභිමානය විශ්වයට අභිමානයෙන් අරගෙන යන කලම්බු ටෙලිවිෂන් අපේ නාලිකාවේ අපේ උරුමකම වැඩසටහන අංක එකේ වැඩසටහනක් විදිහට අපි ඉතාම ගෞරවයෙන් කතා බහට ලක් කරන ඔබ ගොඩක් ආස කරන වැඩසටහන. හුඟක් අය කියනවා ඇඟට දැනෙනවා මේකේ කතා කරන දේවල් කියලා. ඌ දැනෙන්න ඕනි. ඒ උත්තේජනය තමයි අපට අවශ්‍ය වෙන්නේ ඉදිරියට අරගෙන යන්න. එහෙමනම් ලබන සතියේදී අපි මුණ ගැහෙනවා. මේ දේවල් හරියට ඉෂ්ට කරගන්න ඔබට ප්‍රඥාවම පහළ වේවා කියලා මේ වසරේ අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා.